අද අපේ ආරාධනය ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරණී අමරසූරිය අයිබෝන් අයිබෝන් හොඳයි මේ ලැබුණු සහනත් එක්කම අපි කතා කරමු ඉස්සෙල්ලා මේ අපි එතනින් පටන් ගත්තොත් හොඳයි කියලා හිතනවා මන්ත්‍රීතුමිය මොකද දැන් හැම වෙලාවෙම ඔබතුමියලා චෝදනා කරන විපක්ෂයේ චෝදනාව තියෙන්නේ ජනතාවට සහන නැහැ ජනතාවගේ චෝදනාව තියෙන්නේ කිසිම සහනයක් අපිට ලැබෙන්නේ නැහැ අපි මේ දැන් මිරිකුවා ඇති දැන් එක පැත්තකින් බලනකොට රජය සහන දෙන්න පටන්ගෙන තියෙනවා මේක හොඳ ප්‍රවණතාවයක් නේද ජනතාවගේ පැත්තෙන් බලනකොට මේක අනිතර ජනතාවගේ ජයග්‍රහණයක් හැටියට අපි දකින්න ඕනේ ජනතාව මෙතනින් පෙන්눔 කරලා තියෙනවා ඔවුන් මේ වෙලාවේ යම් කිසි විදික පිබිදීමක යම් කිසි දේශපාලනිකව සංවිධානය වෙමින් යන මොහොතක ඔවුන්ගේ හඬ නැගීම සහ ඔවුන්ගේ හඬ ප්‍රබල වෙන තරමට තමයි මේ සහන ලැබෙන්නේ අපි කාලයක් තිස්සේ තර්ක කරපු එකක් නේ උදේෂාන් මේ වෙලාවේ ආර්ථික අර්බුදයට විසඳුම් හොයන ගමන් ඒක අසාධාරණ විදියට ජනතාව මත ඒ බර පැටවෙන්න බෑ කියලා. ඒක සාධාරණව සමාජය තුළ ඒ බර දැරිය යුතුයි කියන එක. නමුත් අපි දැක්කේ දිගින් දිගටම ඒක සාමාන්‍ය මිනිසුන්ට තමයි ඒ බර දරා ගන්න සිද්ධ වුනේ. හැබැයි ඒකට විරුද්ධව අපි දකිනවා මම හිතන්නේ මේ පහුගිය කාලය තුළම ජනතාව ඒකට විරෝධය ප්‍රකාශ වෙනවා. මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන මට්ටමට විරෝධය වර්ධනය වුණා. ඒක දැනිනා. ආණ්ඩුවට දැනිලා මේක මැතිවරණ වසරක් ඒගොල්ලෝ දිගින් දිගටම ජනතාවට පිටුපාගෙන යන්න බෑ. ජනතාවගේ හඬට ඇහුම්කන් නොදී ඉන්න බෑ. ඉතින් මම හිතන්නේ මේක ජනතාවගේ ජයග්‍රහණයක්. අපි මේකෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ජනතාව ශක්තිමත් වෙන්න තමයි බලපෑමක් කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි අනිත් අතට අපිට මේකේ පෙන්눔 කරන්නේ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල තියෙන ඉන්කන්සිස්ටන්සි එක. ඒක විටින් විට වෙනස් වෙන එකක් නේ. නේ? ස්ථිර නැහැ. ස්ථිර නැහැ. හරිම අස්ථාවර විදියට ප්‍රතිපත්ති හැදෙන්නේ. ඉතින් මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන අනිත් දේ තමයි මේක අර ආර්ථික අර්බුදයට උත්තරයක් හොයන්න තියෙන දීර්ඝකාලීන සැලැස්මක් අතට තුල එන ඒවා නෙවෙයි. දේශපාලන හේතුන් මත විටින් විට වෙනස් වෙන ප්‍රතිපත්ති. දැන් ඔබතුමිය සාමාන්‍යයෙන් අපි දකිනවා නිරන්තරයෙන්ම ඔබතුමියගේ කතාබහේදී ඔබතුමිය දරුවෝ පිළිබඳව කාන්තාවන් පිළිබඳව කුස්සි අරගලය පිළිබඳව ජනතාවට මේ ලබා දෙන සහන කුස්සි අරගලයට කාන්තාවන් මේ ප්‍රමාණවත් නැහැ කිසිසේත්ම අද වෙනකොට මේ රටේ ගැහැණුන් මුණ දීලා තියෙන ප්‍රශ්නේ බඩු මිල පිළිබඳව විතරක් නෙවෙයි ඊට වඩා බරපතල වෙලා තියෙන්නේ සමාජය තුළ ඇති වෙලා තියෙන අනාරක්ෂිත භාවයයි සමාජය තුල ඇති වෙලා තියෙන මේ බිඳ වැටීම කියන්නේ සමාජය සුරක්ෂිත නොවීම තව දුරටත් සහ සමාජය සුරක්ෂිත වීමට තිබිය යුතු ආයතනවල කඩා වැටීම ජනතාවත් සමාජයත් අතර තියෙන සම්බන්ධතාවය ඉතාමත්ම දුර්වල වීම මේක තමයි ගැහැණුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. එතකොට විදුලි බිල අඩුවීම තුල යම්කිසි සහනයක් එනවා. නමුත් දැන් ඉන්න තත්ත්වයත් එක්ක මෙතනින් සෑහීමකට පත් වෙන විදියක් නැහැ. මොකද සමාජය කඩා වැටිලා තියෙන ඊට වඩා බරපතල විදියකට. ඉලෙක්ට්‍රිසිටි බිල බේරගෙන ඔවුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. දැන් ජනාධිපතිවරයා එලාට බාර ගත්ත ගන්නේ ඔහුට බාර දුන්නානේ. බාර දුන්නාට පස්සේ ඔහු එතෙන් සිට ඔහු කිව්ව දෙයක් තමයි මට යම් කාලයක් යනවා මේ රට යම් තැනකට අරගෙන එන්න. ඒ වෙනකන් කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඉහළ තැන ඉඳලා ගන්නකොට ඒ කැපකිරීම සිදු කිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. කොමුණත් ඔහු කිව්ව ප්‍රකාශයත් එක්ක දැන් හැබැයි ජනතාවට දැන් යම් කිසි සහනයක් ලබා දෙන්න ජනාධිපතිවරයා කිව්ව විදිහට යම් සහනයක් දීමේ ප්‍රවණතාවයක් පේන්න තියෙනවා නේද? ඒ සහන එන්නේ අපේ ආර්ථිකය ශක්තිමත් වෙලා ආර්ථිකය වර්ධනය වෙලා ආර්ථිකයේ යම් කිසි විදිහකට ස්ථාවර මට්ටමක තියෙන නිසා අපිට මේ දැන් සහන එනවා නම් එහෙනම් ඔබ කියන එක හරි ජනාධිපති කියන එක හරි. නමුත් ජනාධිපති ඔය කතාව ගොතන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එකකට ආවගේ ස්ක්‍රිප්ට් එකකට ඇවිල්ලා තියෙන මේක. අපි ඇත්ත తත්වේ බැලුවොත් ඒ ප්‍රශ්න විසඳිලා නැහැ. ඒ ආර්ථික අද්භූතයට හේතු වුණ කාරණා වලට තාම විසඳුමක් ලැබිලා නැහැ. ආර්ථික වර්ධනයක් ලබා නොගෙන තමයි ඇත්තටම ආර්ථිකය හැකිලෙන මොහොත. අතිශයින්ම බරපතල විදියට ආර්ථිකය හැකිලෙන වෙලාවක්. දැන් විදුලි බල මණ්ඩලය ගත්තත් පහුගිය මාසයේ කීපය තුල ලාභ ලැබලා තියෙනවා. විශාල ලාභ ලැබලා තියෙනවා. ප්‍රශ්නේ වෙලා තියෙන ඔය ලාභ ලැබලා තියෙන්නේ කොහොමද? ලාභ ලැබලා තියෙන්නේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක වැඩි කරලාද? එහෙම නැත්නම් මේකේ කලමනාකරණය
යම් කිසි විදියකට හොඳ තැනකට ඇවිල්ලා ඒකේ තිබ්බ දූෂණ වංචා නතර කළා ඒකේ කලමනාකරණය හරි ගිය නිසාද ලාභ ලැබීම ඇති වෙලා තියෙන එහෙම නැත්නම් මිනිස්සුන්ගෙන් සූරාගෙන ගෙන ගත්ත මුදලින්ද ලාභ ලබන්නේ එහෙනම් ප්‍රශ්න විසඳිලා නැහැනේ තව ටික කාලෙකින් ආයෙත් අර්බුදයට එනවා මොකෝ අපි දකින විදියට විදුලි බල මණ්ඩලය තුල තියෙන අක්‍රමිකතා ඒවා අඩු වෙලා නැහැ ඩීල් අඩු වෙලා නැහැ जनताव मत विशाल बर पटवलाल मंडल उदाहरण सह आर्थिक वर्धने पियवर प्रमाण मेक अर्बुद अवश्य पशुबीम सकाशकर महाविशाल अर्बुद राज्य जनाधिपति මැතිඅමතුරු කියන මහා විශාල අර්බුදයක් තියෙනවද නැත්නම් මේ කියන අර්බුදයට වඩා එහා ගියපු බරපතල අර්බුදයක්ද අපේ රටේ තියෙන්නේ ආර්ථික අර්බුදයට වඩා බරපතල අර්බුදය අපේ දේශපාලන අර්බුදය ඒ දේශපාලන අර්බුදය නිසා තමයි අපේ ආර්ථිකය මේ විදියට කඩා වැටුනේ ඇත්ත කතාව ගත්තොත් අපේ ආර්ථිකය මහා විශාල ආර්ථිකයක් නෙවෙයිනේ චූටි පොඩි ආර්ථිකයක් මේක නිකන් මයිතනේ ආර්ථිකව ධනවත් රටක දවස් භාගයක ඉතින් ඒ නිසා මෙහෙම මේ වගේ පොඩි ආර්ථික මේ විදියට කඩා වැටෙනවා කියන්නේ එහෙනම් ඒක මේ ආර්ථිකයේම ප්‍රශ්නයක් නෙවෙයි ඊට එහා ගිය දේශපාලන නොහැකියාවේ ප්‍රකාශනයක් ඒ ආර්ථිකය මේ විදියට දුර්වල වෙලා කඩා වැටෙන මේ කියන්නේ අපිට බැරි වෙලා තියෙනවා යම් කිසි ෂොක්ස් වලට මුහුණ දෙන්න පුළුවන් විදිය ආර්ථිකයක් ගොඩ මෙච්චර බලපෑමකට මුහුණ දෙන්න පුළුවන් ආර්ථිකයක් අපිට තුල නැහැ මෙච්චර චූටි ආර්ථිකයක් වෙලා වුණත් අපිට ඒක ආරක්ෂා කරගන්න බැරි වෙලා තියෙනවා එහෙම බලනකොට අර්බුදය තියෙනවා අර්බුදය ඊටමත් විශාලයි හැබැයි ආණ්ඩුව මේක අර්ථකථනය කරන්න හදාන්නේ මේක හුදෙක් ආර්ථික ගැටලුවක් ඒ ආර්ථික ගැටලුව අපි කලමනාකරණය කරාම ප්‍රශ්නේ විසඳිලා. සල්ලිටියක් අරන් ආවොත් සල්ලිටියක් ඩොලර් ටිකක් හම්බුනොත් ප්‍රශ්නේ වෙරයි. ප්‍රශ්නේ වෙරයි. ඩොලර් ටික හපව ආවොත් දැන් ඩොලර් ටිකක් හපව වෙන කියන්නේ අපේ ටුවරිසම් එක පොඩ්ඩක් වැඩි වුණාම රෙමිටන්ස් එන විදේශ ප්‍රේෂණය වැඩි වුණාම නැවත වතාවක් අපේ ආර්ථිකය යම් තැනකට එන්න පුළුවන්. මොකෝ ඒක මහා ලොකු විප්ලවයක් නෙමෙයි. විප්ලවයක් වෙලා නෙමෙයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. මහා ලොකු මැදිහත් වීමක් තුලින් නෙමෙයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. ටුවරිසම් එන්න පටන් අරගෙන තියෙන්නේ ඇයි? ලෝකේ දැන් ඒ ටුවරිසම් වල වර්ධනයකුත් තියෙන නිසානේ. දැන් ඒක පැත්තකින් තියෙනවා ටුවරිසම් එක වුණත් අපේ මේ වර්තමානය තුල අපි දැක්ක මේ මාස දෙකක වගේ කාලෙට ලක්ෂ 4ක වගේ විදේශීය සංචාරකින් පිරිසක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඊටම වේගවත් ප්‍රවණතාවයක් ලංකාව තුල දකින්න ලැබෙනවා. ඒතර ඔවුන් එහෙමනම් හිතලා තියෙනද ලංකාව දැන් හොඳයි? ආ දැන් ප්‍රශ්නයක් නැහැ. විදේශයන් එතනත් ඇත්තටම අපිට තියෙන තොරතුරු මදි ඔය වගේ නිගමනයකට එන්න. එකක් අපි දන්නේ මොන පදනමින්ද මේ එන්නේ. ටුවරිස් අරයිවල්ස් වලින් අපිට එන ආදායම ගැන අපිට හරි විශ්ලේෂණයක්වත් දත්තක් නැහනේ. ඔව්. ඒගොල්ල වියදම් කරන ප්‍රමාණය ඔය එන තරම ලක්ෂ 4ක්නේ. එතකොට ඒ ප්‍රමාණය අනුව කොච්චරක් අපේ ඉන්ඩස්ට්‍රි එක හම්බ කරලා තියෙනවද? ඔබ කියන කතාව එක පැත්තෙන් හරි. ඒකේ අපි ෆස්ට් ඔන් එක පළවෙනිට ගත්තොත් ඉන්නේ රෂියන්, සෙකන්ඩ් ඉන්නේ ඉන්දියා. එතකොට එතන ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් මේ ළඟදී ආවනේ ලොකු අර්බුදයක් යුක්‍රේනියානු, රුසියානු සංචාරකයෝ තමන්ගේ ව්‍යාපාර මෙහි ආරම්භ කරනවා ඒකත් එක්ක ඉන්න ප්‍රදේශවාසීන් ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙනවා කියලා. එතකොට එනවනේ තර්කයක්. දැන් එතකොට මේ එන්නේ මොකටද? ඇවිල්ලා ඒගොල්ලෝ වියදම් කරනවද මෙතන? අපිට සංචාරක ව්‍යාපාරයේ ශක්තිය සහ ප්‍රගතිය ආපු ප්‍රමාණයෙන් මනින්නම බෑ. හොඳ ප්‍රශ්නයක්. හරි. ඒ ආපු ප්‍රමාණය තුළ ආර්ථිකයට මොකද ඒගොල්ලෝ දීලා තියෙන දායකත්වය කියන එක ගැන ඇත්තටම අපිට තොරතුරු නැහැ.
ඉතාලම හොඳ මං හිතන්නේ හොඳ හොඳ මතු කිරීමක් ඔබතුමිය සඳහන් කරන්නේ එනවා කිව්වට වැඩක් නැහැ ඇවිල්ලා කරන වියදම අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණය ගැන අපි හිතන්න ඕනේ අපි හිතන්න ඕනේ අමාත්‍යංශයම කරලා තියෙනවා දැන් ඔබතුමාලා එහෙම කරලා තියෙනවා දන්නේ නැහැ අතන මම එහෙම දැනගෙන හිටියේ නැහැ එහෙම කරලා තියෙනවා නම් අපිට කියන්න මොකද අපි සමාජලාවට ඒක කරලා තියෙනවා නම් කියන්න පුළුවන් නේ ඕන අපි කරලා තියෙනවා කියන්නේ නැහැ කියලා අපිට හෙට කියන්න අපි කියන්න මෙන්න ඔබ කරලා තියෙනවා මෙච්චර වියදමක් මේ වගේ සංගණනයක් කරලා තියෙනවා කියලා ඒක තමයි අනිත් එක එතකොට අපිට බලන්න වෙනවා අපේ සංචාරක ව්‍යාපාරයේ ඉන්න අයගේ ආදායම ඉහළ ගිහිල්ලා ඒගොල්ලෝගේ බිස්නස් වැඩි වෙලාද සංචාරක ව්‍යාපාරයේ තිනවනේ නේ ටුවර් ගයිඩ්ස්ලා ඉන්නවා හොටෙල්ස් හොටෙල්ස් ලොකු හොටෙල්ස් තියෙනවා පොඩි හොටෙල්ස් තියෙනවා මේ වගේ සේවාවන් සපයන අය ඉන්නවා දැන් අපිට ඒකේ වර්ධනය මනින්න වෙන්නේ මේගොල්ලොන්ගෙත් යම් කිසි ඉස්සීමක් තියෙනවා නම් නේ ඒගොල්ලොන්ගේ ආර්ථික මට්ටමත් අපිට දියුණුවක් තියෙනවා නම් තමයි අපිට කියන්න පුළුවන් ආ හරි සෙක්ටර් එකක් හැටියට මෙන්න මේක දැන් ආර්ථිකයට සම්බන්ධ වෙලා ආර්ථික වර්ධනයට දායක වෙනවා කියලා රයිවර්ස් වලින් ඒක මනින්න පුළුවන් කමක් නැහැ කියලා තමයි අපි නම් තාත් යම් යම් සහන ලබා දෙන්න රජය කටයුතු කරමින් ආකාරයක් පේනවා ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ඇමතිවරුන් සාකච්ඡා කරන අමාත්‍යංශ මට්ටමින් දැන් ඔබ සඳහන් කරන කාරණෙත් එක්ක හැබැයි මේ සියල්ලම මේ මවාගත් කාරණයක් මේක රටේ ආර්ථිකය ශක්තිමත් කරලා කරන කාරණයක් නෙමෙයි දේශපාලනික න්‍යාය පත්‍රයක් මත ඇවිල්ලා තියෙන දයක් ඒ නිසා තමයි මේ වගේ කිසිම සැලැස්මක් නැතුව එක වෙලාවකට මිල වැඩි කරලා පීඩාවටපත් කරන ජනතාව අනෙක් අවස්ථාවේ මැතිවරණයක් වගේදී වාසියක් ලැබෙනකොට ඒ වඩු කරලා සැලැස්මක් නැතුව කටයුතු කරනවා කියන කාරණේ ඔබ සඳහන් කරනවා. එහෙමනම් ඇත්තටම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මේ ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ මොකක්ද? දේශාන අපි ආර්ථිකයක් වැඩ කරනවද නැද්ද කියන එක මනින්නේ මොන නිර්ණායක මතද? ඒ නිර්ණායක තෝරා ගැනීම ඉඳන්ම එක දේශපාලනිකයි. අපි හිතමු අපි අපේ දළ ජාතික නිෂ්පාදනය වැඩිවීම රුපියලේ ශක්තිය මනින එක. ටුවරිස්ලාගේ එන ප්‍රමාණය. ඒ වගේ දේවල් වලින්ද මනින්නේ. නැත්තම් ඇත්තටම ජනතාවගේ ජන ජීවිතයේ තියෙන වර්ධනයක් තුලද? සමහර විට දෙකමද? හරි එතකොට අපි මොන නිර්ණායකටද වැඩි අවධානයක් දෙන්නේ? මේ සියල්ලම සලකමින් තමයි අපිට කියන්න පුළුවන් ආර්ථිකයක් ශක්තිමත්ද නැද්ද කියලා. ආර්ථිකයක් අවසානයේදී පුරවැසියන්ගේ ජන ජීවිතයේ කොච්චරක් දුරට දියුණු කළාද කොච්චරක් දුරට යහපත් පැත්තකට තල්ලු කළාද කියන එක තමයි ඉඳන් ප්‍රධාන එක. ආර්ථිකයක් තියෙන්න ඕනේ මිනිස්සුන්ගේ ජීවිත දියුණු කරන්න මිසක් මිනිස්සු ඉන්නේ ආර්ථිකයක් හල්ලගෙන යන්න නෙවෙයිනේ. ආර්ථිකයක් ශක්තිමත් කරන්න නෙවෙයිනේ. නැත්නම් බැංකු ස්ථාවර කරන්න. බැංකු ස්ථාවර කරන්න හෝ යම් කිසි කීප දෙනෙක්ගේ ව්‍යාපාර වෙනුවෙන් මැදිහත් වෙන්න හෝ නෙවෙයිනේ ආර්ථිකයක් තියෙන්න ඕනේ පොදුවේ ජනතාවට ප්‍රයෝජනවත් වෙන්න. එහෙම ගත්තම ජනතාව ආර්ථිකයට සම්බන්ධ වෙන ක්‍රම සහ සම්බන්ධ වීම අපි ශක්තිමත් කරන්න ඕනේ. අපි ඒකට නිෂ්පාදන ආර්ථිකය කියලාත් කියනවා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියලාත් කියනවා. හරි ආර්ථිකයට තියෙන සහභාගීත්වය ආර්ථිකය තුල ඒ ප්‍රතිලාභ බෙදී යන විදිය. අපි හිතමු යම් කිසි විදියකට බලය අඩු කණ්ඩායම් ගැහැණුන් වෙන්න පුළුවන්, වැඩිහිටියන් වෙන්න පුළුවන්. ඈ කොච්චරක් දුරට ඒගොල්ලොන්ව රැකෙනවද මේ ආර්ථිකය තුල? පරිසරය පිළිබඳ කොච්චර සංවේදීද ආර්ථිකය? ඒ ආර්ථික ක්‍රියාකාරකම් තුලින් පරිසරයට හානියක් වෙනවද නැද්ද? මේ සියල්ලම සලකා බලන්නේ අපිට කියන්න පුළුවන් ආර්ථිකයක් ශක්තිමත්ද නැද්ද කියලා. එතකොට එහෙනම් ආර්ථිකයක් කලමනාකරණය කරනකොට අපිට අර කාරණා පිළිබඳවත් අවධානය දිය යුතුයි. ඒ පැත්තෙන් ගන්නකොට මේ ආණ්ඩුව සාර්ථකයි කියලා අපිට කියන්න බෑනේ. ඒගොල්ලොන්ට මේවා පිළිබඳ දිගු කාලීන දැක්මක් තියෙනවද කියලා කියන්නත් බෑ. ජනාධිපති කියනවා 2048 වෙනකොට අපි දියුණු රටක්. හරි? එතකොට මොකද නිර්ණායක කවුද? මට මතක නෑ කවුද කියලා කවුද කෙනෙක් කිව්වා මේ 2048 වෙනකොට අපේ සාර්ථකත්වය බනින්න පුළුවන්. යුරෝපීය අය අපේ සේවයට මෙහෙ ගෙවල් වල වැඩ කරන්න එන්න තත්වයකට ඇවිල්ලා තියෙයි කියලා. තුමාගේ පක්ෂේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. ආ හරි වජිරාපේ. හරි. මට ඒක අමතක වෙච්ච එක ගැන මමම පුදුමයි. එහෙම කතාවකුත් කිව්වනේ. දැන් ඒතොර සුදු නෝනලා තමයි ඇවිල්ලා අපේ ගෙවල් වල වැඩ කරන්නේ වගේ කතන්දරයක්. හරි. ඒකනේ දැන් නිර්ණායක 2047 සාර්ථකත්වය මනින්න. මේවා විහිළුනේ අපිට කියලා නේද 2047 වෙනකොට කොතනද අපි ආයුත්තේ මොකක්ද අපේ ඉලක්ක හොඳයි මොකක්ද අපේ ඉලක්ක අපි කොතෙන්ද යන්න ඕනේ මේ ප්‍රශ්නේ ඊටම බරපතලයි අපි හැමෝම හිතන්න වෙනවා හැබැයි එහෙම හිතන්න නැතුව හිතලු කියන්න පුළුවන් අපි ඕන කෙනෙක්ට හැබැයි දේශපාලනචින්ට එහෙම ඕන තරම් කියලා මේ රට බොහෝ කාලයක්
අන්දලා ඉස්සරහට අරගෙන ඉන්න පුළුවන්කම ලැබුණා. හැබැයි මෙතනින් එහාට ඒක සිද්ධ වෙන්නේ නැහැ. රටේ ජනතාව දේශපාලනික සාක්ෂරතාවය අතින් ඉහළ තැනකට එමින් තිබෙනවා. හොඳයි මම එන්නට සූදානම් වෙන්නේ දැන් මේ ජාතික ජනබලයේ වේදිකාව තුල නිරන්තරයෙන්ම ඇහෙනවා මේ කතාව. ජනාධිපතිවරයාට අයිතියක් නැහැ. යම්කිසි පනතක් අරගෙන ආවත් එහෙම නැත්නම් යම්කිසි ඔහු නියෝගයක් ලබා දුන්නත් නිරන්තරයෙන් කියන දෙයක් තමයි ජනාධිපතිවරයාට ජනබලයක් නැහැ. ඔව් ඕක ජනබලයක් නැහැ. ගෝඨාභය රාජපක්ෂගේ ඉතුරු කොටස අදින්න තමයි ඒ ජනාධිපතිවරයා පැමිණෙන්නේ. දැන් ජනාධිපතිවරයාට ජනවරමක් නැහැ කියන කාරණේ හැමෝම දන්නවා. නමුත් ඔහු ජනාධිපති බවට පත් වෙන්නේ අපේ රටේ තියෙන ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිබාධ වලට අනුව. අපි අනීතිකයි කියලා කියලා නැහැ. ව්‍යවස්ථාව පටහැනියි කියලා කියලාත් නැහැ. හැබැයි විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලනය කිරීමේදී පාලකයා සහ ජනතාව අතර තියෙන ඕනේ සමුතියක් සෝෂල් කොන්ත්‍රාක්ට් එකක් එකඟතාවයක් එතනනේ ජනවරම කියන එක එන්නේ මේ ජනාධිපතිටත් මේ ආණ්ඩුවටත් ඒ සමුතිය නැහැ ඒ සමුතිය කඩා වැටිලා තියෙන්නේ ඒකයි අපි කියන්නේ ඒ සමුතියක් නැති ආණ්ඩුවකට නැති ජනාධිපති කෙනෙක්ට රටක් පාලනය කිරීමේ ලෙජිටිමසි පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ සාධාරණීකරණය පිළිබඳ ප්‍රශ්නයක් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඔබ හිතන්නේ 69 ලක්ෂයක් ඡන්දේ දුන්නේ රනිල් වික්‍රමසිංහව ජනාධිපති කරන්නද? නැහැ. රනිල් වික්‍රමසිංහ මේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වලටද? නැහැ. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොහොට්ටුව ආණ්ඩුවට 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ ඒ වෙලාවේ මතුවලා තිබ්බ සහ ඒගොල්ලෝ හොඳටම මාකට් කරපු මේ රට ජාතිය බේරා ගැනීමේ ව්‍යාපෘතියකට මේ අවසාන අවස්ථාව මේක නැත්තම් රටක් නැති වෙනවා කතන්දර ගොඩක් කියවනේ එතකොට ඒ රට නැතිවීමේ ප්‍රධාන කතෘවරයා හැටියට කාවද පෙන්නුවේ රනිල් වික්‍රමසිංහ එතකොට දැන් එතනින් යූටර්න් එකක් දාලා රනිල් වික්‍රමසිංහ තමයි රට බේරගන්න ඉන්න මේ මොහොතේ ප්‍රධාන කතෘ වෙලා තියෙනවා කියලා අර කට්ටියම දැන් කියනවා යූටර්න් එකට ජනතාව එකඟද ජනතාවට කියලා මේ මේ මිනිස්සයව එලවන්න ඕනේ මෙයාව මෙයා තමයි මහා බැංකුව මුහුරවා මහා කතන්දරයක් කළා දැන් කියනවා තව නෑ නෑ එහෙම උකුත් නෑ කියන එක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නේ අපි නාමිකව හරි එහෙනම් ජනතාවට අයිතියක් තියන්න ඕනේ තියෙනෝනේ මේ යූටර්න් එකට අපි එකඟද එතකොට මෙතන තියෙන්නේ නීතිය පිළිබඳ ප්‍රශ්නයක් විතර නෙවෙයි ව්‍යවස්ථාව ප්‍රශ්නෙකුත් නෙවෙයි ඊට එහා ගිය සමාජ සම්මුතිය පිළිබඳ ප්‍රශ්නයක් සදාචාරාත්මක ප්‍රශ්නයක් එතකොට රටක පාලකයන්ට ඒ සදාචාරයක් නැතිකොට සමාජ සම්මුතියක් නැතිකොට අතිශයින්ම භයානකයි මොකද ව්‍යවස්ථාවත් නීතියත් අපි හොඳටම දන්නවා ඒක න්‍යායික කාරණයක්. ඒක නිසා තමයි අපිට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ ජනතා පරමාධිපත්‍ය කියන එක අතිශයින්ම වැදගත් වෙන්නේ. ඒකෙන් තමයි අරකට පොඩි චෙක් එකක් එන්නේ, පොඩි බැලන්ස් එකක් එන්නේ, තුලනයක් එන්නේ. ඉතින් දැන් මේ අවස්ථාවේ සිද්ධ වෙලා තියෙන්නේ අන්න ඒ කොටස ජනතා පරමාධිපත්‍ය, සමාජ සම්මුතිය කිසි ඉඩක් නැහැ. නීතිය හා ව්‍යවස්ථාව විතරක් පාවිච්චි කරගෙන යනකොට එක භයානකයි. කොමි නීතිය හා ව්‍යවස්ථාව කවුද ඊට පස්සේ සකස් කරන්නේ? කවුද අලුත් නීතිය ගේන්නේ? හරි අර යූටර්න් ගහපු ආණ්ඩුව. ජාතික ජනබල වේගයේ සඳහන් කරලා කියනවා වේදිකාවලදී අපිට ඇහෙනවා මොකද්ද පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ඔබතුමියලගේ මතය? ඔබතුමියලා කියන්නේ නැහැ පෞද්ගලීකරණය කළ යුතුද නැද්ද? විකුණන්න ඕනේද නැද්ද? මෙන්න මේ කියන කාරණා ඕන් ඉස්මතු කරනවා. මට කියන්න මොකද්ද පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ඔබතුමියලගේ ස්ථාවරය පෞද්ගලීකරණය කරනවද නැද්ද නෙවෙයි මෙතන තියෙන්නේ ආර්ථිකය පිළිබඳ තීරණ ගන්නකොට ආර්ථිකයේ පංගුව කොහොමද බෙදාගන්නේ කියන එක හරි එතකොට අද තියෙන මේ මොහොතේ පෞද්ගලික ශේත්‍රයක් තියෙනවා කියන්නේ පෞද්ගලිකව ව්‍යවසායකයන් ඉන්නවා පෞද්ගලික ශේත්‍රයක් තියෙනවා රජය තියෙනවා ජනතාවත් ඉන්නවා වෙළඳ පොළකුත් තියෙනවා වෙළඳ පොළට පුද්ගලිකවත් මැදිහත් වෙන්න පුළුවන් රජයටත් මැදිහත් වෙන්න පුළුවන් මම මුලින් කිව්වේ මොකක් වෙනුවෙන්ද ජනතාවගේ ජීවිතය දියුණු කිරීම සඳහානේ නේ එතකොට අපිට ඒක පුද්ගලික ශේත්‍රයට වගකීම දෙන්න බෑ ඒක කරන්න මොකද පුද්ගලික ශේත්‍රය සාමාන්‍යයෙන් මැදිහත් වෙන්නේ ඔවුන් කරන පුද්ගලික ආයෝජනයට රිටර්න් එකක් ගන්නනේ එතකොට ලාභය තකා තමයි පුද්ගලික ශේත්‍රය මැදිහත් වෙන්නේ ආර්ථික සාධාරණත්වය ගැන හිතන්න ඕනේ ආණ්ඩුව. එතකොට මෙතන ආණ්ඩුවේ කාර්යභාරයකුත් තියෙනවා.
ආණ්ඩුවේ කාර්යභාරය තියනවා කියන එකෙන් අදහස් වෙන්නේ එතකොට සියල්ලම ආණ්ඩුව කරල යුතුයි කියලා. ආණ්ඩුවට තියෙන්නේ මේ ආර්ථික සාධාරණත්වය තහවුරු කරන එක. ඒක කරන්න නියාමනය කරන්න පුළුවන්. ඍජුව මැදිහත් වෙන්න පුළුවන්. මේ පාර්ශ්ව අතර විවිධ මොඩල් සරහා විවිධ ආකෘතීන් හරහා එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ක්‍රමවේද ගොඩක් තියෙනවා. හරි ඉතින් මේ ක්‍රම සියල්ලම ගැන ජාතික ජන බලවේගය ව්‍යුත්පත්යි. අපේ ප්‍රධානම ඉලක්කය සහ අපේ වමනාව ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන එක තුල ආර්ථිකයේ සාධාරණත්වය තහවුරු කරන්න. ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීමේ කාර්යභාරය අපි හිතන්නේ ඒකෙන් ප්‍රධාන වගකීම තියෙන්නේ රජයකට. පුද්ගලික ශේෂ්ත්‍රය අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. සහ ඒකට කාර්යභාරයක් තියෙනවා. හරි රජයක් ඉන්නවා. එතකොට අපි තීන්දුව తీරන ගන්නේ ආර්ථිකය පිළිබඳ එක් එක් ශේෂ්ත්‍රය ගැන හිතලා අපි බලයට ආපු වෙලාවේ තියෙන තත්වයන් ගැන හිතලා ඒ තත්වයන් තුල තියෙන ප්‍රමුඛ ප්‍රශ්න මොනවද කියලා හිතලා අපේ අර දීර්ඝ කාලීන අපේ ආර්ථික සැලැස්මත් කෙටි කාලීන අපේ ඉලක්කත් අපේ ආර්ථිකය පිළිබඳ තියෙන මූලධර්ම ගැන හිතලා තමයි අපි තීන්දුව తీරන ගන්නේ. ඒතකොට සමහර දේවල් වලට පුද්ගලික ශේෂ්ත්‍රය ඍජුව මැදිහත් වෙයි. සමහර දේවල් තැන් වලදී ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මැදිහත් වෙයි. සමහර තැන් වල අර සමපකාර ආකෘතියත් එක්ක ජනතාවගේ මැදිහත් වීමත් එක්කමත් මැදිහත් වෙයි. විවිධ ආකෘතීන් තියෙනවා. අපි එක උදාහරණයක් ගමුකෝ. දැන් එළවෙන චෝදනානේ අපි මේ කතා කරන්නේ. පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාවට අවශ්‍ය වෙලා තියෙනවා වර්තමාන කාලයත් එක්ක බලනකොට. මොකද විශාල පිරිසක් විදේශගත වෙනවා. එවන් තත්වයක් තුළ එවැනි අවස්ථාවන් රටට නැති වෙයිද කියන සැකයක් මතු කරනවා රටේ ජනතාවත් ඇතැම් විට. මම දන්නවා ඔබ නෙවෙයි ඔය අහන්නේ ඔය මතු වෙන ප්‍රශ්නේ ඔබ මට යොමු කරන්නේ. හරි. ඒක හරි වැදගත්. එතෙන්දී මම මේ ප්‍රශ්නේ පොඩ්ඩක් නිවැරදි කරන්න ඕනේ ආයි. හරි. එක කොතන කියනවානේ පුද්ගලික විශ්වවිද්‍යාල වෙන රටවල් වල තියෙනවා ඇයි අපිට නැත්තේ ඒවා ඉතාමත්ම ඉහළ මට්ටමේ පුද්ගලික විශ්වවිද්‍යාල මොකද අපි විරුද්ධ වෙන්නේ ඔබ බැලුවොත් උදේශාන ඔය සාර්ථකයි කියලා කියන ඔය පුද්ගලික විශ්වවිද්‍යාල සියල්ලම ලාභය සඳහා හදපු විශ්වවිද්‍යාල නෙවෙයි ඒවා ට්‍රස්ට් හැටියට පින්තිකක සංගහන වෙන්න පුළුවන් නෑ ඒවයි ලාභය ඉලක්ක කරගෙන නෙවෙයි එතකොට ඒවයි ෂෙයාර් හෝල්ඩර්ස් ලා නැහැ. චැරිටි වෙන්න පුළුවන්. චැරිටි වෙන්න පුළුවන්. ට්‍රස්ට් එකක් වෙන්න පුළුවන්. එතකොට ඒකේ ලැබෙන මුදල් නැවත ආයෝජනය වෙන්නේ ආයතනයට. හරි? හැබැයි රජයට අයිති නැහැ. ඒක අර මොකක් හරි ට්‍රස්ට් එකක් හරි චැරිටි එකක් හරි මොකක් හරි ඒ විදිහට තමයි ඒවා සිද්ධ වෙන්නේ. හරි? එතකොට ලාභ ලබන සාර්ථක විශ්වවිද්‍යාල ඇත්තටම මම නම් දන්නේ නැහැ. ලෝකේ කොහෙවත්. පුද්ගලික අයිතියේ තියෙන ඒවා තියෙනවා අර මම කියපු මොඩල් එකේ. එක එක අනිත් එක දැන් අපි කියනවානේ අපි මේ පුද්ගලික විශ්වවිද්‍යාල නැති නිසා මේ විශාල විදේශ විනිමයක් රටින් යනවා කියලා. ඒක ගැන අපිට හරියටම සංඛ්‍යාලේඛන නැහැ. සහ මේ රටේ තියෙන අධ්‍යාපනය කඩාවැටීම තුලින් උසස් අධ්‍යාපන අහිමි වීම සහ විදේශගත වෙන්න නොහැකි වීම තුලින් ඒ ඉතුරු වෙන එක නිසා ඇති වෙන ආර්ථික බලපෑම ගැනත් අපිට කිසිම සංඛ්‍යාලේඛන දත්ත මුකුත් නැහැ. ඒක නැතුව තමයි අපි කියන්නේ මේ විදේශ විනිමය එළියට යනවා මේ රට යන හින්ද කියලා. ඒ රට යන්නේ හැබැයි ස්ටුඩන්ට්ස්ව විදිහට යන විශාල පිරිසක් ඉන්නෝනේ වර්තමානෙතුළු. යනවා. මම ඒක මේ බැහැර කරනවා නෙවෙයි. නමුත් දැන් මේක මූලික ප්‍රශ්නයක් කරගන්නකොට අපි ඒක හරියට තේරුම් ගන්න ඕනේනේ. උසස් අධ්‍යාපනයට වරම් ලබන ශිෂ්‍යයන් ප්‍රමාණයෙන් ඇත්තටම කොච්චර ප්‍රමාණයක්ද පිට රට යන්නේ? සුළු ප්‍රමාණයක්. ඒ බහුතරය ලංකාවේ ඉඳගෙන මෙහෙ තියෙන ඔය පුද්ගලික ආයතන වලින් තමයි ඉගෙනම ලබන්නේ. මොකද බහුතරයකට බැහැ පිට රට ගිහිල්ලා ඒ වියදම් කරලා ඒක ඉගෙන ගන්න එක දරා ගන්න පුළුවන් වියදමක් නෙවෙයි. අද වුණත් මේ පිට රට යන්නේ එහෙ වර්ක් වීසා අරගෙන අරම මේවා කරලා එහෙ ගිහිල්ලා එහෙම යන පිරිසක් ඉනවා සහ ඒක යන්නේ උසස් අධ්‍යාපන අවස්ථා නැතිවීම නිසාම පමණක් නෙවෙයි මේ අද තියෙන අර්බුදය නිසා. රැකියාවක් කරලා කොහොම හරි ඒ රටේ ජීවත් වෙන්න. කොහොම හරි ඒ රටේ යන්න කියලා රටෙන් යන්න ඕන තියෙන වවනාවට මිසක් අධ්‍යාපනය සඳහා රට යන එකකුත් නෙවෙයි. හරි? අපි දකින්නේ අධ්‍යාපනය කියන එක අයිතියක්. ඒ අයිතිය තහවුරු කිරීම රජයේ වගකීම. හරි? එතකොට රජයට තියෙන්න ඕනේ යම්කිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක්. ඒ ප්‍රතිපත්තිය තුල පුද්ගලික ශේෂ්ත්‍රයට කාර්යභාරයක් තියෙන්න පුළුවන්. හරි? දැන් අපි ආණ්ඩුවක්පත් වෙනකොට අපිට එන්න වෙන්නේ මේ තියෙන තත්ත්වය තුලනේ. එතකොට මේ පහුගිය ආණ්ඩුව ඔක්කොම අධ්‍යාපනය නැති කරපු නිසා ඒ රාජ්‍ය අධ්‍යාපනය විනාශ වෙලා තියෙන තත්ත්වයක් තුල පුද්ගලික ශේෂ්ත්‍රය එතන මැදිහත් වුණා.
අධ්‍යාපනය ලබන්න ඕනේනේ. ඉතින් අධ්‍යාපනය දෙන්න නැත්නම් ආණ්ඩුවෙන් පුද්ගලික ශාස්ත්‍රය හරි මැදිහත්වලා එක දෙන්න ඕනේ. හරි? එතකොට පුද්ගලික ශාස්ත්‍රයට විශාල ඉඩ කඩක් හැදිලා තියෙන්නේ අද. එතකොට දැන් අපි අද ආණ්ඩුව ගත්තොත් අපි හෙට ඇවිල්ලා ඔය ඔක්කොම ටික වහලා දාන්නද? ඒක හිතුවත් එක නිකම් මම මොඩ වැඩක් මේ. හරි? අපිට අවශ්‍ය වෙන්නේ ඒ අධ්‍යාපන අවස්ථා දියුණු කළා ඒ අධ්‍යාපන අවස්ථා තහවුරු කරන්න. අධ්‍යාපනයේ ගුණාත්මක භාවයත් අපිට තහවුරු කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි කියන්නේ රාජ්‍ය හෝ පුද්ගලික හෝ මොකක් හෝ අධ්‍යාපනය නියාමනයට ලක් වෙනවා. ඒ තත්ත්ව පාලනයක් තියෙන්න ඕනේ. ගුණාත්මක භාවය රැකෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ඒක කරන්න පුළුවන් වෙන්නේ රජයට. සහ ආර්ථික හේතුන් මත අධ්‍යාපනය අහිමි වෙන්න බෑ. මුදල් නැති නිසා මට අධ්‍යාපනය අතාරින්න සිද්ධ වෙන්න බෑ. එතකොට ඒක තහවුරු කරන්න තාණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. සහ මම අවසාන වශයෙන් කියන්නේ දැන් කියනවානේ JVP එක පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව වැඩ කරා කියලා. විරුද්ධව වැඩ කරපු ඒ එක් එක් අවස්ථාවල හේතු තිබ්බා. සයිටම් කියන්නේ නීති විරෝධීව ආරම්භ කරපු විශ්වවිද්‍යාලයක්. ප්‍රමිතියක් නැතුව ආරම්භ කරපු විශ්වවිද්‍යාලයක්. විශේෂයෙන්ම අපි මැදිහත් වෙලා තියෙනවා JVP එක මැදිහත් වෙලා තියෙනවා මමත් JVP එකේ හිටියේ නැතත් විශ්වවිද්‍යාල ආචාර්යවරියක් හැටියට මම ඒකට විරුද්ධ වුණේ වෛද්‍ය උපාධි දෙනකොට යම්කිසි තත්ත්ව පාලනයක් තියෙනවා ඒකේ යන ක්‍රමවේදයක් තියෙනවා ඒවා උල්ලංඝනය කළා මේක සිද්ධ වුණා එතකොට විරුද්ධ වෙන්න වෙනවා අනිවාර්යයෙන් ක්‍රමවේද තුල පවතින ගැටලුව නියාමනයක් නැතිවීම තත්ත්ව පාලනයක් නැතිවීම හොරපාරවල් වලින් ඇවිල්ලා දේවල් කරන්න යනකොට ඉතින් විරුද්ධ වෙන වෙනවා මොකද අධ්‍යාපනය කියන එකත් එක්ක එහෙම සෙල්ලම් කරන්න බෑ සෞඛ්‍ය වගේ දේවල් එක්ක එහෙම සෙල්ලම් කරන්න දෙන්න බෑ කිව්වා වගේම අධ්‍යාපනය එක්කත් එහෙම සෙල්ලම් කරන්න දෙන්න බෑ විශේෂයෙන්ම අධ්‍යාපනයටත් ඒ අවධානය යොමු කරන හොඳයි මොකද වර්තමානයේ තුල ඒ ගණනය කිරීම හෝ ඒ සුවබැලීම සිද්ධ වෙන්නේ නැහැ අධ්‍යාපනයේ සිද්ධ වෙලා තියෙන විනාශය සහ ඔය ඇතම් අඩ විවෘත කරන්න ගිහිල්ලා ඇතම්මුන්ගේ අතට ගියපු සාක්කුව වලට ගියපු සල්ලි ගැන සාම ගණනයක් කරලා නැහැ ඒ පිළිබඳව සුවබැලීම ඉතාම වැදගත් වෙනවා අර සෞඛ්‍ය වගේම තමයි මේ ප්‍රශ්නෙත් එළියට ඇදලා ආව සෞඛ්‍යත එහෙම වෙච්ච හානිය නිසා ප්‍රතිඵල අපිට ක්ෂණිකව ලැබෙනවා මිනිස්සු මැරෙනවා මිනිස්සුන්ගේ සෞඛ්‍ය පෙනිපෙනි දුර්වල වෙනවා අධ්‍යාපනය මෙහෙම බිඳ වැටිලා මේක මේ විදියට දූෂිත ක්‍රමවේදයක් තුල හැදෙන එකේ අපිට ඒකේ ප්‍රතිඵල එන්නේ අවුරුදු ගණනාවක් ගිහිල්ලා ඒක ඉතාම භයානකයි ඒක ඉතාමත්ම භයානකයි